මෙම වැඩසටහන ඔබ වෙතගෙන එන්නේ බයවීටා රන්මන් පැහැති සමකට පරිපූර්ණ පෝෂණ සත්කාරය. රන්වන් පැහැති සමකට පරිපූර්ණ පෝෂණ සත්කාරය කිව්වහම ඔබ නිරන්තරයෙන්ම දන්න අපි දැන් කතා කරන්නේ මේ බයෝවීටා කියන නිෂ්පාදනය පිළිබඳව. හැබැයි දැන් බයෝවීටා ගැන කතා කරනකොට ගොඩක් දෙනෙක්ට එකපාරටම මතක් වෙන්නේ මගේ සමයේ තියෙන සියලුම ගැටලු වලට බයෝවීටා තමයි හොඳම උදාහරණ. එහෙම නැත්නම් හොඳම උත්තරය කියලා. නමුත් ඔබ දන්නවාද මේ බයෝවීටා කියන නිෂ්පාදනය ඔබේ ලස්සන ඔබේ තවත් ලස්සන වැඩි කරන ඔබේ ලස්සන තවත් ආභරණයක් වෙන ඔබේ ලස්සන කෙස් කලමටත් ලොකු උදව්වක් උපකාරයක් සහ ලොකු ආරක්ෂාවක් ගෙන දෙනවායි කියලා. එහෙමනම් ඔන්න අපි අද සූදානම් වෙනවා ඔබේ කෙස් කලමට කොහොමද මේ බයෝවීටා නිෂ්පාදනය තවත් උදව් වෙන්නේ උපකාරී වෙන්නේ කියන එක ගැන. ඉතින් බොහොම ආදරණීය දෙපළක් අපිත් එක්ක අද දවසේදී එකතු වෙලා ඉන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන සජානා වනික සූරිය. අයිබන් සජානා සුබදාසන. ඒ වගේම ප්‍රවීණ රංගන ශිල්පිනි කුමාරි මුණසිංහ මාත්මියත් ඔන්න අපිත් එක්ක අද එකතු වෙනවා. ආයුබෝවන් ඔබතුමියට සුබදාසනක්. ආයුබෝවන් සුබදාසනක්. ඉතින් අපි ඇත්තටම දැන් සජානත් එක්ක මුලින්ම කතා කරොත් සජානත් මේ චූටි කාලේ ඉඳන් ලස්සනම ලස්සන ඒ වගේම බොහෝම නිරෝගීමත් දිග කොණ්ඩයක් තිබුණා. ඉතින් දැන් ගොඩක් වෙලාවට සජාන අපි ඇත්තටම මේ අර විශ්වාසය කියන දේ හරිම අමාරු වෙන ගන්න. ඉතින් මේ වෙනකොට වෙළඳපළේ තරඟකාරීත්වය කියන දේ නිසා ගොඩක් දෙනෙකුට මේ විශ්වාසය කියන දේ ගොඩක් ඈතට ගිහිලා තියෙන ගොඩක් නිෂ්පාදනවල. නමුත් අපි දන්නවා මේ බයෝවීටා කියන නිෂ්පාදනය ඉතාමත් විශ්වාසනීයත්වයෙන් ඔබට ලබා ගන්න පුළුවන් තවත් නිෂ්පාදනයක්. ඉතින් ඉදිරි අනාගතයේදී වෛද්‍යවරියක් වන්නට බලාපොරොත්තු වෙන සිටින කෙනෙක් නිසා ඔබට පුළුවන් බොහෝම පැහැදිලිව කොහොමද මේ බයෝවීටා කියන නිෂ්පාදනය තමන්ගේ කොණ්ඩය තවත් ආරක්ෂා කරන්නේ තමන්ගේ කොණ්ඩයට තවත් නිරෝගී බවක් ලබා දෙන්නේ කියන දේක තවත් විස්තර කරන්න. ඔව් අතරම මට පුංචි කාලේ ඉඳන් ඉතින් දිග කොණ්ඩයක් තිබ්බා. මම හිතට කුමාරි ආන්ටිත් දන්නවා. කුමාරි මට අද හරි සතුටුයි මේ ප්‍රෝග්‍රෑම් එක කුමාරි ආන්ටිත් එක්ක කරන්න හම්බුනේ එක ගැන. මොකද මං චූටි කාලේ ඉඳන් මං හතර වසරේ ඉඳන්ම මං හොඳටම දන්න මං ගොඩාක් ආදරය කරන ආන්ටි කෙනෙක්. ඉතින් මේ සතුටුයි ඒ හින්දා. ඉතින් පුංචි කාලේ ඉඳන්ම කියන්නේ අම්මගේ අම්මටත් හොඳ කොණ්ඩයක් තියෙනවා. ඉතින් ඒ අම්මගේ කොණ්ඩේ ඉතින් මටත් ඒ විදිහටම ලැබිලා තියෙනවා. ඒ වගේම මේ බයෝවීටා කියන මේ ෆුඩ් සප්ලිමෙන්ට් එකක් එහෙම නැත්නම් පෝෂණ අතිරේකයක් අපි භාවිත කරන්නේ අපිට අපි කාටවත් අපිට ලැබෙන කොණ්ඩය මොන වගේ වෙනවද ඒ හිසකෙස් වල ටෙක්ස්චර් එක මොනවද මේ දේවල් අපිට පාලනය කරන්න බෑ. අපිට හිතන විදිහට ඒක සකස් කරගන්න බෑ. ඒක ජානමය බලපෑම් වලින් ලැබෙන දේවල් ගොඩක් බලපානවා. හැබැයි අපිට පුළුවන් මේ ලැබුණු කොණ්ඩේ ඒ විදිහටම පවත්වාගෙන යන පෝෂණ අතිරේකයක් ලබා ගැනීම තුරින් මොකද ඒ පෝෂණ අතිරේකයේ අන්තර්ගත වෙන ඒ විටමින් සහ අනිකුත් සංඝටක ගොඩාක් වැදගත් වෙනවා හිසකෙස් නිරෝගීතාවයට. ඉතින් ඒ ලැබුණු කොණ්ඩය බයෝවීටාත් එක්ක මම ඒ විදිහටම ලස්සනට පවත්වාගෙන යන්න උදව්වක් වෙලා තියෙනවා. ඉතින් ඒ උදව් ඇත්තටම දැන් බයෝවීටාව භාවිත කළ මේ ලස්සන කොණ්ඩේ තවත් ශක්තිමත් කරගෙන තියෙනවා නිරෝගී කෙස් කලමක් ලබාගෙන තියෙනවා. ඉතින් වෙනසක් දැක්කේ නැද්ද කොහොමද බයෝවීටා පාවිච්චි කරන කාලේ මොන වගේ වෙනසක්ද ඇති වුනේ මේ කොණ්ඩෙට? ඔව් දැන් අර මං කලින් කියපු දේ ගැන ආයි කිව්වා. දැන් අපි දන්නවා හිසකෙස් කියන දේ අපිට මං කලින් කව ජානමය බලපෑමක් තියෙනවා කියලා. ඒ වගේම හෝමෝන ඒ සඳහා බලපාන ඒ වගේම පාරිසරිකව බලපාන හිරු එළියට නිරන්තරයෙන් නිරාවරණය වෙනවා නම් එතකොට අයන් කරනවා නම් එක කෙමිකල්ස් පාවිච්චි කරනවා නම් මේ දේවල් වලිනුත් කොණ්ඩය ඩැමේජ් වෙනවා. හැබැයි දැන් හෝමෝන අපි තුමු එක එක ලෙඩ තියෙනවා හයිපොතයිරෝයිඩිසම් වගේ තයිරෝයිඩ් ආසාදන ප්‍රශ්න තියෙනවා නම් එතකොට පොලිසිස්ටික් ඕවේරියන් සින්ඩ්‍රෝම් කියලා කියන උතර ඒ කාන්තාවන්ට වැළඳෙන රෝගයක්. ඒ රෝගය තියෙන අයගේ මේ ඉස්සරහින් කොණ්ඩය නැති වෙනවා. එතකොට වයසට යනවත් එක්කම අපි කියනවා මේල් pattern hair loss කියලා ඒගොල්ලොන්ගේ තට්ටිය පෑදෙන්න කොණ්ඩ යනවා. ඉතින් ඒ වගේ විවිධ ප්‍රශ්න තියෙනවා. ඒ වගේම විශේෂම හේතුවක් තමයි පෝෂණය. අපි ගන්න ආහාර වලින් අපිට නිසි පෝෂණය ලැබෙන්නේ නැත්නම් ඒත් හිසකෙස් යනවා. ඒ වගේම ස්ට්‍රෙස් කියලා කියනවා. මානසික ආතතිය වැඩි වෙන අයටත් කෝටිසෝල් හෝමෝන් එක වැඩියෙන් සෙක්‍රීට් වෙන හින්දා ඒගොල්ලොන්ගෙත් කොණ්ඩ යනවා. මෙහෙම ප්‍රශ්න ගොඩාක් තියෙනවා. හැබැයි මේ පෝෂණ අතිරේකයක අන්තර්ගත වෙනවා යම්කිසි සංඝටක කිහිපයක්. ඒ සංඝටක කිහිපෙන් අපිට පුළුවන් වෙනවා
කොණ්ඩය නිසයාකාරව පවත්වාගෙන යන අපි ඉස්සරහට කතා කරමු. බයෝවිටාවල අන්තර්ගත වෙන මේ සංගතකයන් මොනවද කියලා එකින් එක මේ හැම ප්‍රශ්නයකටම විසඳුම් දෙන. ඉස්සරහට අපි කතා කරනවා. ඊට කලින් අපේ ආදරණීය කුමාරි මහත්මියත් එක්කත් කතා කරන්නට ඕනේ. ඇත්තටම දැන් කුමාරි මහත්මියට ගත්තාම ඔබතුමියටත් ඇති යම් කිසිව ගැටලු මේ හිසකැස් පිළිබඳ. මට මතකයි ඔබතුමියට බොහොම ලස්සන කොණ්ඩයක් තිබ්බා. ඒත් එක්කම දැන් සාමාන්‍යයෙන් අපිට මැදිව්‍යායසේ ඉන්න බොහොමයක් දෙනු තියෙන ප්‍රශ්නයක් තමයි දැන් තරුණ කාලේ පොඩි කාලේ බොහොම ශක්තිමත් සහ ලස්සන එක මගේ අම්මටත් තියෙන ප්‍රශ්නයක්. ඉතින් පස්සේ පස්සේ පොඩ්ඩ ඔන්න අපේ කෙස් කලමින් කෙස් කිලිහිලා යන්නට තියෙනවා. ඉතින් ඒ අවස්ථාව වැඩි. ඔබටත් මේ ප්‍රශ්නේ තියෙනවාද? මට මේ ප්‍රශ්නේ හුඟක් බලපෑවා දරුවන්ට කිරි දෙන කාලේ. කියන්නේ පළවෙනි දරුවාට නම් ඒ තරම් දෙයක් උනේ නැහැ. කොහොමත් සජිත හම්බ වෙලා සජිත අවුරුදු 3.5ක් විතර කිරි බිව්වා මගෙන්. ඉතින් ඊට පස්සේ කියන්නේ මම විටමින්ස් ඒවා මේවත් ගත්තා. ඒ ගන්න අතරෙත් මගේ කොණ්ඩේ හුඟක් ගැලවෙන්න ගත්තා. ඊට පස්සේ මේ මගේ අර දිගට තිබිච්ච කොණ්ඩේ නිකන් පැන්සල් කූරක් වගේ චූටි එකක් වුණා. ඊට පස්සේ මම කපලා දැම්මා මේක කැතයි කියලා. කපලා ඊට පස්සේ දැන් පසු කාලයක මේ බයෝවිටා පාවිච්චි කරන්න ගත්තට පස්සේ මට තේරුණා ඒ කොණ්ඩේ පැහැදිලි වෙනසක්. ඒ කියන්නේ කොණ්ඩේ තියෙන දිග පළලම නෙමෙයි, ඒ කෙස් ගහක තියෙන ශක්තිමත් භාවය තමයි අපිට වැදගත්. ඒකේ අර ප්‍රകൃති ස්වභාවයට කොච්චර ළඟද මේ කෙස් ගහ කියන එක. ඒක ඇත්තටම ඒ බයෝවිටා පෝෂණයේ තුලින් මට ඒක හුඟක් ලැබුණා. ඒ කියන්නේ දැන් කොණ්ඩේ ගිලිහෙන එකත් මේ හුඟක් පාලනය වෙලා එතකොට කෙස් ගහ නිරෝගීකමක් තියෙනවා. නැත්තම් අර වීලියට නිකන් අර පිදුරු ගස් වගේ කෙස් තියෙනවනේ, එහෙම නොවි මගේ කෙස් සාමාන්‍ය ප්‍රමාණයකට හොඳට පවත්වාගෙන යන්න මට බයෝවිටා උපකාරී වෙලා තියෙනවා. අපි තවදුරටත් ඔය පිළිබඳව කතා බහ කරන්නට ඕනේ. ඊට කලින් මං හිතුවා ඔබට දුරකථන අංකයන් මතක් කරවත් හොඳයි කියලා. මොකද මේ දුරකථන අංකයන් වලට කතා කරලා ඔබත් දන්න නැති යම් කිසි දෙයක් ඔන්න දැනගන්නට අවස්ථාව තියෙනවා. 0777-103-797 0777-103-796 කියන දුරකථන අංකයන් ඔබ වෙනුවෙන් විවෘතයි. ඒ වගේම ආයුෆාමා නියුට්‍රා පුද්ගලික සමාගම මා එළිය ජයාලකෙන් ලිපිනුත් ඔබට ලියන්න අවස්ථාව තියෙනවා. දැන් මට මතකයි මාදවී තමයි ඔබතුමියට මුලින්ම හඳුන්වා දුන්නේ භාවිතා. හැබැයි දැන් එතකොට භාවිතා කරේ ඔන්න සමට. එතකොට දැන් සමට භාවිතා කරන ගමන් දැනගෙන හිටියද මගේ කෙස් ගස් වලටත් මේක ගොඩාක් වටින නිෂ්පාදනයක් කියලා? මම මුලින්ම නම් දැනගෙන හිටියේ නෑ ඇත්තටම. මේ මුලින්ම සම ගැන හිතලා තමයි භාවිතා කරන්න පටන් ගත්තේ. ඒ භාවිතා කරගෙන යනකොට මට තේරුණා කියන්නේ මේ ගැන ඒ තරම් හොයා බලන්න කලින් මට තේරුණා මේක කෙස් වලටත් බලපෑමක් තියෙනවා කියලා. කෙස් වලට නියවලට බලපෑමක් තියෙනවා කියලා. ඔව්. එතකොට දැන් අපි තවදුරටත් කතා බහ කරන සජානත් එක්ක දැන් සජානත් අනාගතයේදී වෛද්‍යවරියක් බවට පත් වෙනට නිසා හිතුණා මට මේක අහන්න. මොකද දැන් මොකක්ද බයෝවීටා වලට තියෙන හැකියාව මේ තරම් දුරට කෙස් ගසක නිරෝගීමත් භාවය තවත් වැඩි කරන්න? ඔව්. බයෝවීටා කියන්නේ මං ඉස්සර කිව්වා වගේ පරිපූර්ණ පෝෂණ අතිරේකයක්. ඒක හිස කෙස් වලට විතරක් නෙවෙයි, හමට, නියපොතු වලට, ඒ වගේම හිස කෙස් වලට, ඒත් එක්කම සම්පූර්ණ ශරීර නිරෝගීතාවයත් එක්ක සුන්දරත්වය ළඟා කර දෙන නිෂ්පාදනයක්. ඉතින් බයෝවීටා තුළ දැන් අපි හැමදාම කතා කරනවානේ බයෝවීටා වල අන්තර්ගත වෙන සංඝටක මොනවද කියලා මේ හැම දෙයකටම. හැබැයි අද අපි විශේෂයෙන් කතා කරන්නම් අද කියන්නම් මොනවද බයෝවීටා තුළ මේ හිස කෙස් වලට විශේෂ වූ සංඝටක කියලා. හිස කෙස් වලට විශේෂම සංඝටක ඕනෑම ලෝකයේ අපි හැමෝම දන්න විටමින්ස් වර්ග පහක් තියෙනවා. විටමින් සහ අයන වර්ග පහක් කතා කරනවා. එකක් තමයි බයෝටීන්, ප්‍රධාන වශයෙන් බයෝටීන්. එතකොට නියාසීන් එබදත විටමින් B3, එතකොට විටමින් C, අයන්, ඒ වගේම බයෝටීන් මම කලින් සඳහන් කරා වගේ මේ සංඝටක සියල්ලම ගොඩාක් වැදගත් වෙනවා හිස කෙස් වලට. ඒ වගේම සින්ක් කියන එකත් ගොඩාක් වැදගත්. ඉතින් මේ
හැම දෙයක්ම මේ සංගරක පහම බයෝවීතා තුලත් තියෙනවා. ඉතින් තවත් සංගරක බොහෝමයක් තියෙනවා. හිසකෙස් වලට මේ සංගරක පහම අන්තර්ගත වෙනවා බයෝවීතා තුල. ඉතින් කතා කරොත් මේ එකිනෙක සංගරක වලින් මොනවද වෙන්නේ කියන කාරණාව සිං කියන දේ ගොඩාක් කතා කරනවා හිසකෙස් වලට. ඇලපේෂියා ඒරියාටා කියලා රෝගයක් තියෙනවා. දැන් මෙහෙම අපි කියනවා හිසකෙස් විවහාරේ නම් කියන්නේ මං හිතන්නේ උඳු ගොව්ව කනවා කියන එක. මෙහෙම පැචස් වගේ කොණ්ඩේ යනවා. ඉතින් ඒකටත් ගොඩක් වෙලාවට මේ සිංක් අඩංගු නිෂ්පාදන සිංක් සප්ලිම නිර්දේශ කරනවා වෛද්‍යවරුන් විසින්. ඒකට හේතුව සිංක් කියලා කියන්නේ දැන් අපේ ඇඟේ තියෙන හැම පරිවෘත්ති ක්‍රියාවක්ම එන්සයිම ආශ්‍රිතව සිදු වෙන්නේ. ඒතර මේ එන්සයිම ගොඩකට සිංක් කියන එක කෝ ෆැක්ටර් එකක් හෙබඳත්තන් සහසාධකයක් විදිහට ක්‍රියා කරනවා. ඒ නිසා මේ හිසකෙස් වලටත් ඒ විදිහටම සිංක් වලින් නිරෝගීතාවයක් ලැබෙනවා, හිසකෙස් වර්ධනය වැඩි කරනවා, හිසකෙස් වල මූලය ශක්තිමත් කරනවා. මේ වගේ ක්‍රියාවන් ගොඩාක් තියෙනවා. එහෙනම් සිංක් ගොඩාක් හොඳයි කොණ්ඩෙට. ඉතින් සිංක් අන්තර්ගතයි බයෝවීටා තුල. ඒ වගේම බයෝටීන්, බයෝටීන් කියන එක හිසකෙස් හමට නියපොතු වලට ගොඩාක් හොඳ සංගතිකයක්. බයෝටීන් කියන දේනොත් හිසකෙස් වර්ධනය ගොඩාක් වැඩි කරනවා. ඒ වගේම හිසකෙස් නිරෝගී කරනවා, කැඩී යාම වළක්වනවා. නිරෝගී හිසකෙස් ලබා ගන්න බයෝටීනුත් ගොඩාක් උපකාරී වෙනවා. හැබැයි සමහර අය හිතනවා බයෝටීන් කියන දේ ගොඩ ලොකු මාත්‍රා වලින් ගන්න එක හොඳයි කියලා. මෙහෙම දැන් හොඳ දෙයක් ලැබෙනකොට වැඩි වැඩියෙන් ගන්න. හැබැයි එහෙම දෙයක් නැහැ. බයෝටීන් කියන්නේ මේ හැම විටමින් එකක්ම අපි ගන්න ආහාර වේලවල වලිනුත් අපිට ලැබෙනවා. පෝෂණ අතිරේකයක් කියලා කියන්නේ අපි එදිනෙදා ගන්න ආහාර වේලවල වලට අමතරව අපි ලබා ගන්න දෙයක්. ඒ හින්දා ඒ වගේම බයෝටීන් කියන එක ස්වාභාවිකවම අපේ ආන්ත්‍රික ශුද්‍ර ජීවීන් මගින් ඇඟ තුළම නිෂ්පාදනය වෙනවා. ඒ හින්දා අදි මාත්‍රයෙන් ලබා ගන්න හොඳ නැහැ. බයෝටීන් කියන දේ දවසකට 0.5 මිලිග්‍රෑම් වලට අඩුවෙන් තමයි පෝෂණ අතිරේකයක අන්තර්ගත යුත්තේ. ඉතින් නිසි ප්‍රමාණයට බයෝවීටා තුළ අන්තර්ගතයි, ඒ හින්දා ආරක්ෂිතයි කියලා කියන්න පුළුවන්. ඒ වගේම විටමින් සී, විටමින් සී නුත් තවත් සංගතිකයක් කොණ්ඩයට වැදගත් වෙන. විටමින් සී කියලා කියන්නේ ඇන්ටි ඔක්සිඩන්ට් එකක්. අපි වයසට යනකොට අපේ ශරීරයේ තියෙන මේ ඔක්සිඩේටිව් ස්ට්‍රෙස් කියලා කියනවා, ඒක වැඩි වෙනවා. ඔක්සිජන් ෆ්‍රී රැඩිකල්ස් වැඩි වෙනවා ඇඟ තුළ. ඒ තුළින් වයසට යාම, හමරැලි වැටීම වගේම හිසකෙස් ගැලවිලා යන එක, මේ හැම දෙයක්මත් සිදු වෙනවා. විටමින් සී වලිනුත් අපිට හිසකෙස් වලට නිරෝගීතාවය ලබා දෙනවා. ඒ වගේම විටමින් B3 ගොඩාක් වැදගත්. ඒ වගේම විටමින් B5 නුත් කොණ්ඩයට ගොඩාක් වැදගත්. අපේ දැන් අපි ස්ට්‍රෙස් වෙනකොට, එවකට මානසික ආතතිය එනකොට අපේ ශරීරයේ තියෙන කෝටිසෝල් කියලා හෝමෝනයක්. මේ හෝමෝනයට ස්ට්‍රෙස් හෝමෝන් කියලාත් කියනවා. එතකොට මේ කෝටිසෝල් ගොඩාක් ශ්‍රාවය වෙනකොට ඇඟ තුළ අපේ ස්ට්‍රෙස් වැඩි වෙනකොට කෝටිසෝල් වැඩි වෙනවා. එතකොටත් හිසකෙස් ගැලවිලා යාමක් සිදු වෙනවා. ඒක අපි හැමෝම දන්න ස්ට්‍රෙස් වෙනකොට කොණ්ඩ යනවා නේ ගොඩක් අය. එතකොට සමහර අයගේ කෝටිසෝල් අඩු වෙනවා. ඒ අඩු වෙන්නත් හේතුව ගොඩාක් කාලයක් තිස්සේ මේ මානසික ආතතියෙන් ඉන්න අයට කෝටිසෝල් ශ්‍රාවය වෙලා ඇඩ්‍රිනල් ගන්තියෙන් තමයි කෝටිසෝල් ශ්‍රාවය වෙන්නේ. කාලයක් යද්දී මේ ඇඩ්‍රිනල් ෆැටීග් කියලා එකක් එනවා. ඇඩ්‍රිනල් ග්‍රන්ථියෙන් තවදුරටත් කෝටිසෝල් ශ්‍රාවය කරන්න නැති වෙනවා. එහෙම වුණාම කෝටිසෝල් අඩු වෙනවා. ඒ අඩු වෙන එකත් හොඳ නැහැ. ඉතින් එතකොටත් කොණ්ඩ යනවා. ඒ හින්දා මේ කෝටිසෝල් කියන දේ නියමිත ප්‍රමාණයට ඇඟ තුළ මේන්ටේන් වෙන්න ඕනේ. ඒකට විටමින් B5 ගොඩාක් වැදගත්. ඉතින් මේ වගේ සංගතික බොහෝමයක් තියෙනවා. මේ මම කතා කරේ හිසකෙස් වලටම වැදගත් වෙන සංගතික. ඒ වගේම අයන්. අයන් කියන්නේ ගොඩාක් හොඳ සංගතිකයක්. අයන්, ෆෝලික් ඇසිඩ්, B12 බයෝවීටා තුළ අන්තර්ගතයි. ඒ තුළින් රතුරුදුරාණු නිෂ්පාදනය වැඩි කරලා, හිමෝග්ලොබින් නිෂ්පාදනය වැඩි කරලා දේහේ පුරා ඔක්සිජන් පරිවහනය ලබා දෙනවා. ඒ වගේම හිසකෙස් වලට මේ අපේ ස්කැල්ප් එකේ මතතන් හිස් කබලේ තියෙන සියලු සයිඩ වලට ඒ නිසි ප්‍රමාණයෙන් ඔක්සිජන් සහ රුධිරය ලබා දීලා එහි ආරක්ෂාව, නිරෝගීතාවය සුරක්ෂිත කරනවා. ඉතින් මේ හැම සංගතිකයකින්ම අපිට නිරෝගී, අපි කියනවා අර හොඳ පෝෂණය සහිත, අර වියලිලා එහෙම නැතුව හොඳ පෝෂණය සහිත හොඳ හිසකෙස් ටිකක් ලබා ගන්න හැකියාව තියෙනවා. ඔව්, එහෙමනම් ඔන්න අනිවාර්යම කාන්තාවක් විදිහට ඔබ ගත යුතුම නිෂ්පාදනයක් බවට පත් වෙනවා මේ බයෝවීටා කියන නිෂ්පාදනය. මොකද කෙස් කලම කියන්නේ කාන්තාවන් අපේ හැමෝගෙම පෞෂත්වයේ තවත් වටිනාකම්
වටිනාකමක් ලස්සනක් එකතු කරන දෙයක්. ඒ වගේම ඔබේ සුන්දරත්වයට තවත් වටිනාකමක් ලබා දෙන දෙයක්. අපිට කෙස් ගහක් කැරිනවා කියන්නේ කොයිතරම් දුකක්ද? ඒක නිසා ඔන්න ඔය දුක දුකෙන් ඔබව ගොඩාක් ඈත් කරන්න පුළුවන් නිෂ්පාදනයක් තමයි මේ බයෝවිට කියන නිෂ්පාදනයත් එක්කම කුමාරි මහත්මියත් එක්ක කතා කරොත් දැන් විශේෂයෙන්ම මේ ඔබටත් සමහරක් වෙලාවට බය හිතෙනට ඇති එකපාරට මේ වගේ නිෂ්පාදනයක් භාවිතා කරන එක මොකද සමහරක් වෙලාවට ප්‍රෙෂර් තියෙන්න පුළුවන් කොලෙස්ටරෝල් තියෙන මේ විවිධ රෝග තත්ත්වයන් තියෙන නිසා සමහරක් වෙලාවට අතුරු රෝග තියෙන්න හැදෙන්නට පුළුවන් ඒකින පුංචි හෝ බයක් දැනෙන්නට ඇති දෝ කියලා හිතනවා හැබැයි එහෙම නොවෙන්නත් පුළුවන් මොකද ඔබේ ඔබට ලබා දුන්නේ මේ නිෂ්පාදනය දියණිය ඔබේ දියණිය ඉතාමත් බුද්ධිමත් දියණියක් මාධවිය බොහෝම ආදරෙන් මේ වෙලාවේ මතක් කරනවා ඒ වගේම මාධවීගේ හොඳම යාළුව තමයි මේ ඉන්නේ. ඉතින් ණය වෛද්‍ය ශිෂ්‍යාවක් මම හිතන්නේ මේ තීරණේ කවදාවත් වැරදි තීරණයක් නොවෙන්නට පුළුවන්. ඔන්න ඕකට පිළිතුරක් දුන්නොත්. ඇත්තටම මගේ දුව මේක පාවිච්චි කරන්න හදනකොට මම ඇයව ප්‍රශ්න කරා. දුව මේ මොකද්ද මේක හොයලා බැලුවද දැන් මේක ගත්තාම ඊට පස්සේ මේ නැති ලෙඩ හැදෙන්නත් පුළුවන්. ඒක නිසා මේක ගැන ඇහුවද? කවුද මේක මේ ගන්න කියලා කිව්වේ? එතකොට කිව්වා නෑ අම්මා සජානා තමයි යා හොඳට හොයලා බලලා තිනවා මේ ගැන. මේ සජානා තමයි කිව්වේ මට ගන්න කියලා. මොකද එයාගෙත් කෙස් වල ප්‍රශ්නයක් තිබුණා. කියලා කිව්වා. ඉතින් සජානා කිව්වම මට ඉතින් විශ්වාසයක් ඇති වුණා. මොකද ඇය බුද්ධිමත් ඇයි වෛද්‍ය ශිෂ්‍යාවක්. එතකොට ඇය මේ ගැන හොඳ සොයා බැලීම් කරන බව මම දන්නවා. ඒක නිසා මම බය නැතුව මේක ගන්න පෙළඹුණා. ඔව් ඒක නිසා තමයි ඔන්න මේ වෙනකොට තවමත් සහ ඉදිරියටත් අපේ කුමාරී ආදරණීය කුමාරි මහත්මියගේ සුන්දරත්වයේ විදිහටම දැකලා තියෙන්නේ නේද? එතෙන් ඒත් එක්කම අපි නැවත වාරයක් මතක් කරන්නම් මේ දුරකථන අංකයන් ඔබට අවශ්‍ය නම් ලියා ගන්න පුළුවන් 0377-1037-0703-1093-796 කියන දුරකථන අංකයන් ඔබ වෙනුවෙන් විවෘතයි සහ ආයුෆාමා නියුට්‍රා පුද්ගලික සමාගම මායලිය ජාලකෙන් ලිපිනුත් ඔබට ලියන්න අවස්ථාව තියෙනවා. සජාන දැන් ඇත්තටම මේ අපි වෙළඳපොළට ගිහිල්ලා බැලුවොත් නම් මේ හිසකෙස් සඳහාම වෙන්නුණු තවත් නිෂ්පාදන තියෙන සමරකට අපිට හිතන්න පුළුවන් දැන් හිසකෙස් සඳහාම තියෙන නිෂ්පාදන නිසා ගොඩක් හොඳ වේවි කියලා. ඉතින් ඔබ හිතනවාද මේ ඒ වගේ නිෂ්පාදන නිසා බයෝවිට කියන නිෂ්පාදන අතර ලොකු වෙනසක් තියෙනවයි කියලා? ඔව් මෙහෙමයි. ඒක තම තමාගේ කැමැත්ත මතත් රඳා පවතිනවා. ඉතින් හිසකෙස් වලටම නිෂ්පාදනයකට යන්න කැමති නම් ඉතින් ඒගොල්ලන්ට එහෙම යන්න අවස්ථාව තියෙනවා. හැබැයි දැන් මෙතනදි බයෝවිටා වල විශේෂත්වය වෙන්නේ හැම හිසකෙස් නියපොතු එකම මුළු ශරීරයටම ගන්න පෝෂණ අතිරේකයක්. ඒ හින්දා මේ ත්‍රිත්වයම එක සැරේ අපිට ලැබෙනවා. ඉතින් ඒක ගොඩාක් හොඳයි මට නම්. මම දන්නේ අනිතයට කොහොමද කියලා. ඉතින් ඒක එක කාරණයක්. අනිත් එක මේ අනිත් නිෂ්පාදන ගැන මම එහෙම කියන්න දන්නේ නැහැ. බයෝවිටා වල අන්තර්ගත වෙන සංගතකයන් හොඳ නිසා හිසකෙස් වල නියපොතුවට ඒ වගේම හැමතෙම ගොඩාක් වැදගත් වෙනවා. අනිත් එක බයෝවිටා වල තියෙන විශේෂත්වය වෙන්නේ මේ කිසියම් සංගතකයක් අධිමාත්‍රාවලින් අන්තර්ගත වෙන්නේ නැහැ. මම ඉස්සෙල්ලා කිව්වා වගේ බයෝටීන් තියෙනට වඩා 0.5 මිලිග්‍රෑම් වලට අඩුවෙන්. එතකොට දවසකට. මොකද ඒවා අධිමාත්‍රාවලින් ගන්න ඕනේ නැහැ. ඒතර අයන් තියෙනොත් ඕනි යම්කිසි ප්‍රමාණයකට අනුව. අයන් වුණත් අපි වැඩිපුර යකඩ කියලා කියනවා වැඩිපුර ගන්න හොඳ නැහැ. මොකද ඇඟේ තැම්පත් වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් හින්දා. ඉතින් මේ හැම සංගතකයක්ම යම්කිසි ප්‍රමාණයකට අනුවයි අන්තර්ගත විය යුත්තේ. ඒ ගැනත් හිතන්න, ඒ ගැනත් හොයලා බලන්න. මොකද මේ ගොඩාක් අය අධිමාත්‍රාවලින් තියෙනවා ගන්න ගියාම ඊට පස්සේ ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් එහෙම නැතුව නිරෝගීකම තමයි හැම දෙයකටම වඩා වැදගත් වෙන්නේ. මම හැමදාම කියනවා වගේ ඉතින් නිරෝගීව ලස්සන ළඟා කරගන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. ඒ වගේම මේ බයෝවිටා වලත් අපි බයෝවිටා කියන අපි ෆුඩ් සප්ලිමෙන්ට් එක එතකොට බයෝවිටා රේඩියන්ට් එක තියෙනවා, බයෝවිටා ගෝල් තියෙනවා. මේ අතරිනුත් බයෝවිටා කියන නිෂ්පාදනය වැඩිපුරම කොණ්ඩයට තමයි නිෂ්පාදනය වෙලා තියෙන්නේ. බයෝවිටා ගෝල් සහ රේඩියන් ගොඩක්ම හැමත අපි කතා කරන නිෂ්පාදන. හැබැයි මේ තුනේම මේ අර මං කියපු වැදගත්ම සංගතකයන් පහම අනිවාර්යෙන් අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් හිසකෙස් වගේම හැමත නියපොතු වලට මේ මුළු සම්පූර්ණ ශරීර නිරෝගීතාවයත් එක්ක සුන්දරත්වය ලබා ගන්න කැමති උගල හැමෝටම බයෝවිටා පාවිච්චි කරලා බලන්න පුළුවන්. කියවලා බලන්න, ඊට කලින් හොයලා බලන්න. හැම දෙයක් ගැනම බුද්ධිමත තෝරගන්න.
ඔව් ඉතින් ඔන්න ඔබ බුද්ධිමත් නම් ඔන්න හොඳ තීරණයක් ඔබ අපි ඔබට අද දවසේදී හඳුන්වලා දුන්නා ඒත් එක්කම දැන් කුමාරි මහත්මියත් එක්ක කතා කරු දැන් මේ දෙදෙනාම කතා කරන්නේ මේ හිසකෙස් සම්බන්ධව හැබැයි මෙච්චර ලස්සන කෙස් කලඹක් තියෙද්දි මේ කුමාරි මහත්මියත් පොනිටේල් එකක් දාගෙන ඇවිල්ලා තියෙනවා සජානත් කොණ්ඩේ පිටිපස්සට කරගෙන ඉන්නවා ආඩම්බර කමටද මන් දන්නේ දැන් හරි දැන් හරි ඔන්න දැන් ඔබට බලා ගන්න පුළුවන් ඇයටත් තව ලස්සන සුන්දර කෙස් කලඹක් තියෙනවා ඉතින් කුමාරි මහත්මියත් එක්කත් කතා කරලා කුමාරි මහත්මියටත් එදා වගේම තව ලස්සන තවමත් ලස්සන කොණ්ඩයක් තියෙනවා බොහොම නිරෝගී කොණ්ඩයක් තියෙනවා ඉතින් විශේෂයෙන්ම දැන් ඔබතුමියට තියෙනවා තවත් හොඳ අවබෝධයක් මේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පිළිබඳව මට මතකයි මාදේවිත් ඉස්සර කියනවා ඉස්සර අම්මා අපිට කියනවා මේ ලස්සන වෙන්න ඕන නම් කහ ගන්න එක එක දේවල් කරන්න හැබැයි දැන් ඒවට වෙලාවක් නැහැ කියලා දැන් දැන් ඔය බයෝවීටා භාවිතාවත් එක්කම ඔය ආයුර්වේද පුංචි කෙම් ක්‍රමයෙන් භාවිතා කරන්න නෑ මේකයි ඇත්තටම මම බයෝවීටා වලට යොමු වෙන්න ප්‍රධාන හේතුවක් තමයි මම කාර්යබහුල වීම. ඉතින් ඇත්තටම කියන්නේ කහ වර්ග තුනක් තියෙන ආයුර්වේදේ කහ වෙන්වල් ගැට වැල්මි. එතකොට මේ තුනම හැමතෙම ඉතාම හොඳයි. ඉතින් මේවා පාවිච්චි කරන්ඩ අපිට කාලයක් වැය කරන්න වෙනවා. අනිත් එක කහ වගේ දෙයක් ගාපුවාම ඒක ඊට පස්සේ සෝදලා යවන්න අමාරුයි. පහවදාටත් රැඳිලා තියෙනවා. එතකොට අපි වැඩසටහනකට යනකොට කහපාට ඒක ඕ ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න මට තිබුණා. ඒක නිසා දැන් බයෝවීටා පාවිච්චි කරද්දී මගේ කහල කලමනාකරණයත් පහසුවක් වුණා මට. මොකද දැන් අර වගේ දේවල් මම නරකයි කියන්නේ නැහැ. ඒවා ඉතා හොඳයි. ඔව්. හුඟක් දේවල් තියෙනවා ආයුර්වේදයේ හොඳ බෙහෙත් වර්ග තියෙනවා. පාවිච්චි කියන්නේ අපි වගේ කාර්යබහුල අයට පාවිච්චි අපහසු නිසා මට බයෝවීටා පාවිච්චි කරන එකෙන් ලොකු පහසුවක් ඇති වුණා. ආහ් ඔව්. ඉතින් ඔන්න ඒ පහසුව ඔබේ ජීවිතයට එකතු කරගන්න අවස්ථාව තියෙන ඒ පහසුවත් එක්කම ඔබට ඔන්න ඔබේ සුන්දරත්වය ඔබටම ලැබිලා තියෙන ඔබේ සුන්දරත්වය ආරක්ෂා කරගන්නටත් හැමදාටම තියාගන්නටත් ඔන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් ගොඩක් ස්තුතිවන්ත වෙනවා එහෙමනම් අපිත් එක්ක මේ බයෝවීටා කතාබහට එකතු වුණු සජානා මණිගසූරියටත් ඒ වගේම ප්‍රවීණ රංගන ශිල්පිනියක් වන කුමාරි මුණසිංහ මහත්මයටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා. අයිබෝවන් ඔබ දෙපළට එහෙමනම් අපි සූදානම් වෙන්නේ පුංචි විරාමයකට. විරාම නතරව ඉක්මනින්ම නැවත වාරයක් හමුවෙමු. එම වැඩසටහන ඔබ වෙත ගෙන ආවේ බයෝවීටා රන්මන් පැහැති සමකට පරිපූර්ණ පෝෂණ සත්කාරය.